අමාර කිව්වාගේ පොඩි ගහේ කොඩි දාලා මිනිස්සු ඉල්ලන්නේ සල්ලි මේ නාට්‍යයේ ඉතාලම එක විදිහකින් ගැලපෙන මම ඒකට කියන්නේ මේ මේ නාට්‍යයේ බාහිර ස්වරූපයේ ඉදිරිපත් කරන ගීතය තමයි සල්ලි 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 කියන ගීතය කියලා. ඒක එක විදිහකට මම අර කිව්වාගේ කොඩි ගහය කොඩි ගහ උඩ ඉඳලා කොඩි ගහයට මිනිස්සු දැකලා ලියන සින්දුවක් වගේ එකක්. හැබැයි මේ නාට්‍යයේ ආත්මය ගැන කියන සින්දුව තමයි ඩූටි කාලේ අපි වැස්සේ නානකොට කියන එක තමයි මේකේ මේ මේ චරිතවල ආත්මය කියන සින්දුව. ඒක අර කොඩි ගහ උඩ ඉඳන් කියන සින්දුවක් නෙමෙයි එහෙම ඉඳලා බලලා ලියපු එකක් නෙමෙයි පොඩි ගහ යට ඉන්න මිනිහෙක් කියන එක. يعني උදාහරණයකට මේ වචන ඔයගොල්ලන්ට මතක ඇති මම මේ ලියාගෙනත් ආවා චූටි කාලේ අපි වැස්සේ නානකොට බුදු අම්මෝ කියපු නැන්දලා මාමලා උන්චිලා මාමලා බාප්පලා ආයිබෝන් වෙන්දා සන්දු නේද එහෙම අමුතු එකක් කියනවා. අපි වැස්සේ නෑවා තමයි ලෙඩ වුණා තමයි මැරෙන්න හදලා යාවේ මොකෝ ඒ ඉන්න අය ඉන්න ආස අය ආච්චි සිය ළඟ අඩි 6ක් යට සැපේ මේ මේ කියන්නේ මේ 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 සින්දුවේ දැන් කීපයක් මම කෝට් කරන්න කැමතියි මේ මේ චරිත නිරූපණය සහ මේ රචනය කිසියම් විශිෂ්ට නිර්මාණයක් වෙන්නේ කොහොමද කියන එක ගැන කියන්න මම උත්සාහ කරන්නම්. ඒ කියන්නේ දැන් අපි කිසියම් රචනයකදී උත්සාහ කරනවා මේ මේ මම අර කිව්වාගේ ඈත ඉඳලා පොඩි මේ දෘෂ්ටිවාදී විදිහකට මේ නාට්‍ය දිහා බලන්න ගියාම ඒ කියන්නේ මම විෂ්ණු දෙවියෝ වගේ උඩින් ඉන්නවා රචකයා මේ අධ්‍යක්ෂකවරයා අර චරිත ගැන නිකන් මෙහෙම බලලා මම ලියන්නේ යන නිර්මාණ තමයි අපි ගොඩක් දකින්නේ. හැබැයි නිර්මාණයක මේ චරිත කතා කරන භාෂාව ඔවුන්ගේ භාෂාව බවට පත් වෙලා يعني නිකන් සරල වචන ටිකකින් ජීවිතේ අපේ පැත්තේ නම් අර අර අපේ කොඩි ගහ උස්සන පැත්තේ කට්ටියට කියන්නේ ගැඹුර කියලා නෙමෙයි ජඹුර කියලා කියන්නේ අර ජීවිතේ මේ මේ ගැඹුර වගේ මොකද්ද කියන එක මේ ඉතා සරල විදිහකට සරල වචන ටිකකින් ජීවිතේ හිතන්න ගොඩක් දේවල් පොළඹවන එක ටිකක් අමාරු වැඩ. හැබැයි අපේ අධ්‍යක්ෂකවරු රචකයෝ ගොඩක් කරන්නේ ටිකක් අමාරු දේවල් ටිකක් ලියලා එච්චර කියන්න දෙයක් හිතන්න දෙයක් නැති දේවල් ඉතුරු කරනවා වගේ එකක් තමයි තියෙන්නේ. හැබැයි මේ නාට්‍යයේ ඉතාම විශිෂ්ට විදිහට මේ මිනිස්සුන්ගේ භාෂාවේ මිනිස්සුන්ගේ ජීවිතය ඔවුන්ට සමීප විදිහට ලියලා ඉතා විශාල අදහසක් කියන්න සමත් වෙනවා. ඒකට මම අර ගීතෙන් උදාහරණයක් කිව්වොත් අයියෝ hina යනවනේ ටයිගෝට් ඇඳගෙන ගිනි කාස්ටේ කව්වේ අපේ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන දන්සල් බෝලින් කියපුවම ලොකු අදහසක් තියෙනවා. මල්ලි දන්නේ නැත්තම් අහපන්කො විස්තරේ කියපන්කො හැංගි හැංගි ඉන්නේ මොකෝ අස්සේ ඔය අංකල් ඇන්ටිලා සුදුරිදි හොදලා එන්නකො බලන්න අනේ මං කැමති يعني මං දන්නේ නැහැ ඕගොල්ලෝ කැමතිද නැද්ද කියලා ජීවිතේ ගැන මේ සරල තැනකින් පෙන්නලා ලොකු දෙයක් කියන්න පුළුවන් නම් මං පෞද්ගලිකව කැමති මං ඒ නිසා තමයි පොඩි ගහයට කැමති. ඒක මං අය ඒක ඉක්වේ මේ පොඩි ගහ යට ඉඳන් මේ නාට්‍ය රස විඳින මිනිස්සුන්ට ඉතාමත් සමීප වෙන්නේ මේක ජීවිතේට බද්ධ වෙන්නේ ඒක නිසා. ඒ කියන්නේ නිකන් මෙතෙන්ද මං දන්නේ නැහැ ගැළපෙයිද කියලා උදාහරණයක් විදිහට කිව්වොත් සමහර විට විශ්වවිද්‍යාල ආචාර්යවරු මාත් එක්ක තරහ වෙන්න එපා. විශ්වවිද්‍යාල ආචාර්යවරේ ත්‍රිවිල් රියදුරේ හම්බ වුණොත් විශ්වවිද්‍යාල ආචාර්යවරු ත්‍රිවිල් වල විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුට කොච්චර දුරට ඒ ත්‍රිවිල් රියදුරාගේ ජීවිතය කියවන්න පුළුවන්ද කියන එක ටිකක් චැලෙන්ජ් එකක් නේ. මං කියන්නේ අන්න ඒ වගේ අදහසක්. මේක මේ අපේ සමාජයේ මිනිස්සු මේ පහළ ස්තරයේ ඉන්න මිනිස්සු ජීවිතය දන්නේ නැහැ නෙමෙයි. ඊටාම හොඳට දන්නවා. ඒ මට අපිට අර තරින්ද කිව්වා වගේ මේ අපිට හම්බෙන්න මිනිස්සුන්ගෙන් අහපුවම ඒ මිනිස්සු හොඳට දන්නවා මේ මේ කොඩි ගහයට තේරුම් ගන්න ඒගොල්ලෝ ජීවිතේට මේ කොඩි ගහයට කොච්චර දේවල් කියනවද කියන එක ඔවුන්ට තේරුම් ගන්න පුළුවන්.